බොහොම ස්තුතියි සුබ සන්ධ්‍යාවක් පැමිණි සිටින සියලු දෙනාගේම අවසරයි. මහින්දානි අර පෙන්නපු විදියට අපි මේ ජාතික විද්වත් සංවිධානය හැටියට ප්‍රතිපත්ති සම්පාදනය පටන් ගත්තේ මේ අවුරුද්දේ ජූනි මාසෙ වගේ. ජූනි මාසෙ ඉඳන් අපි කමිටු වශයෙන් රැස් වෙමින් මේ විවිධ මාතෘකා යටතේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අපේ කමිටු රැස් වෙමින් ඒ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සාකච්ඡා කරමින් විවිධ දිස්ත්‍රික් වලට ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කවල ජනතාවගේ අදහසුත් අරගෙන මේ වැඩේ කරගෙන යනකොට අපි බලාපොරොත්තු නොවූ විදියට ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි ඔක්කොමලා දන්න යම්කිසි දේශපාලන කලබගෑනියක් සිද්ධ වුණා. මේ සිද්ධිය නිසා අපි කරගෙන ආපු වැඩ කටයුතු සෑහෙන දුරට ටිකක් අවුල් තත්වයකටත් වුණා. මොකද හිටපු ගමන් අපි ඔක්කොලාගේම අවධානය ඒ අතට යොමු වෙන්න පටන් ගත්තා. ඒ සඳහාත් මැදිහත් වෙන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තිබ්බ අභියෝගය සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් අපිට ක්‍රියාත්මක වෙන්න තිබ්බ නිසා ඒ අපි කරගෙන ආපු වැඩේ ටිකක් ඒකට බාධාවක් වුණා. නමුත් මම හිතන්නේ ඒ සිද්ධ වීමත් එක්ක අපිට විශාල ලෙස අවස්ථා කීපයකට අපිට ඇති වුණා. මොකෝ මේ සිද්ධිය මම හිතන්නේ මීට පෙරත් කීප දෙනෙක්ම අනුර සහෝදරයත් ඒක කියලා තියෙනවා. අපිට විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවුරුදු 4කින් ඉගෙන ගන්න බැරි තරම් පාඩම් අපි මේ මාස මේ දින 50 තුල විතර අපි ඉගෙන ගත්තා. අපිට දකින්න හම්බුණා අපිට දේශපාලන විද්‍යාව තුලින් උගන්වන්න බැරි පාඩම් කීපයක් අපිට මේ කාලය තුල ඉගෙන ගන්න හම්බුණා කියන ඒ අවස්ථාවක් අපිට හම්බුණා. සහ මම හිතන්නේ අපිට නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ තේරුම අරමුණ මොකද්ද කියන එක ගැන සමාජය තුළ යම්කිසි විදියක සාකච්ඡාවක් කිරීමටත් අපිට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ කෙසේ වෙතත් අපි දන්නවා දැන් අද වෙනකොට මන්ද එක අලුත් අගමැති කෙනෙක්ද පරණ අගමැති ආයිත් ආවද කොහොම හරි දැන් අගමැති කෙනෙක් අද දිවුරුන් දුන්නා. මෛත්‍රීපාල සිරිසේනගේ පැය මම හිතන්නේ තාම ඉවර වෙලා නැතුව ඇති. මොකෝ මට නම් ආරංචි විදියට තාම පොළොන්නරුවට ගිහිල්ලා නැහැ. මේ ඉතින් ඒකත් එහෙම සිද්ධ වෙනවා. මම දැක්කා Facebook එකේ එක පින්තූරයක් දාලා තියෙනවා. ඒක දෙන්න ඉතාමත්ම හොඳින් යහළුව වගේ දෙන්න hina වෙලා දිවුරුන් දීලා තියෙනවා. දැන් මෙච්චර මේ දැනගෙන එක එක දේවල් කියාගෙන කිසිම වැජ්ජාවක් ප්‍රශ්නයක් නැතුව දෙන්න hina වෙලා දිවුරුම් දීලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට කැබිනට් මණ්ඩලයත් පත් වෙයි. ඒ කැබිනට් මණ්ඩලයට SLFP එකෙන් කට්ටිය එන්න નિયમિતයිලු. දැන්ටම මම හිතන්නේ නම් උද්‍යෝජනා වෙලා තියෙනවා කවුද එන්න තියෙන්නේ කියලා. කොච්චර දුරට මේවා ඇත්තද මම දන්නේ නැහැ. නමුත් මේ අපි සමාජ මාධ්‍යයෙන් දැනගන්න දේවල් රවි කරුණානායක නැවත වතාවක් මුදල් අමාත්‍ය වශයෙන් පත් වෙනවා කියලාත් කියනවා. ඉතින් දේවල් දැන් සාමාන්‍ය තත්ත්වයට නැවතපත් වෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අපි දැන් නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි මේකෙන් ඉගෙන ගන්න තියෙන ප්‍රධාන පාඩම තමයි අපේ රටේ පාලක පන්තිය දැන් නැවත වතාවක් ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නැවත වතාවක් එක් වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට ඒ ඩීල් ගහමින් ඒ සිද්ධ වෙමින් යන දේ සිද්ධ වෙමින් යනවා. ඒ පාලක පන්තිය නැවත වතාවක් ඒගොල්ලොන්ගේ අරමුණු සඳහා මේ කරන්න අවශ්‍ය දේවල් කරමින් යනවා. එතකොට අපිට මොකද්ද වෙන්නේ? අපිත් මේ සටනේ මැදිහත් වෙච්ච පාර්ශව කරුව, අපිත් මේ අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙටී සිටපු අය. අපි පෙනී සිටියේ මේ පාලක පන්තිය ආරක්ෂා කිරීම සහ ඒක නැවත ඒගොල්ලොන්ව ස්ථාපිත කළේ ඒගොල්ලොන්ගේ වැඩේ කරගෙන යන්න නෙවෙයි. ඉතින් ඒ නිසා අපේ අරගලය ඉවර වෙලා නැහැ කියන එකයි මම හිතන්නේ. අපි ඒගොල්ලොන් හිතනවා ඇති දැන් අර ක්‍රයිසිස් එක මද පාවතලා ක්‍රයිසිස් එක ඉවරයි කියලා. ක්‍රයිසිස් එක ඉවර නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ තව අපිට ඉවර වෙච්ච නැති ඒ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්
කරන්න ඕන වැඩ කොටසක් ඉවර වෙලා නැහැ. ඒ අරගලය තාම පවතිනවා සහ ඒ අරගලය සඳහා අපි මැදිහත් විය යුතුයි සහ මැදිහත් වීම දැන් ඒ මැදිහත් වීමේ වෙනස් මුහුණුවරකින් අපිට නැවත වතාවක් මැදිහත් වෙන්න වෙනවා. ඒකට මේ ප්‍රතිපත්ති සම්බාධනත් සම්බන්ධයි. හැබැයි දැන් මම හිතන්නේ මේ අපි ඉගෙන ගත්ත පාඩම් එක්ක අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ ගැනත් නැවත හිතලා මේ අරගලය දිගටම කරගෙන යන්න අවශ්‍යයි කියන එක මම හිතන්නේ හොඳටම අපිට පැහැදිලි වෙනවා. මේ සඳහා මම හිතන්නේ අපි කළ යුතු එක දෙයක් තමයි මේ අවදි මේ මොහොතේ මේ අවදි වෙලා තියෙන සමාජය. මම හිතන්නේ අපි හැමෝම මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, ව්‍යවස්ථාව ගැන කතා කරනවා, විවිධ දේවල් අපි යන යන හැමතැනම මිනිස්සු මේක තමයි මාතෘකාව වෙලා තියෙන්නේ. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒකෙන් අපි ප්‍රයෝජනය ගත යුතුයි. ඒ ප්‍රයෝජනය අරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන මාතෘකාව අපි මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවාදී ජනතාවට අවශ්‍ය විදියට, පාලන පන්තියට අවශ්‍ය විදියට නෙමෙයි, ජනතාවට අවශ්‍ය විදියට පුළුල් සාකච්ඡාවක් සහ ගැඹුරු සාකච්ඡාවක් අපි ආරම්භ කළ යුතුයි. දැන් සාමාන්‍ය මම හිතන්නේ බොහෝ දුරට සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට අපි ඒක අර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ආයතන තුනක් වටා තමයි සාමාන්‍යයෙන් අපි කතා ඒක ගැන කතා කරන්නේ. අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය, ඒ තුන කොහොමද වැඩ කරන්නේ සහ ඒ තුන ආශ්‍රයෙන් තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් තේරුම් ගන්නෙ. නමුත් මම හිතන්නේ මේ මොහොතේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ මීට එහා ගිහිල්ලා කොහොමද ඇත්තටම සමාජයේ ජනතාව මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ ක්‍රමයක්, සමාජාර්ථික දේශපාලන සංස්කෘතික ක්‍රමයක් කරා ගෙනියන්නේ කොහොමද කියලා, ඒකත් එක්ක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ වෙන්නේ කියන ඒ සාකච්ඡාව මම හිතන්නේ අනිවාර්යෙන් අපි ගත යුතුයි. ඒක ඉතාමත්ම බැරෑරුම් ලෙස අපි සාකච්ඡා කරමින් අරගල කරමින් ගත යුතු දෙයක්. මම හිතන්නේ අපි ඉගෙනගෙන තියෙනවා දේශ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක කවදාකවත් ඉවර වෙන දෙයක් නෙමෙයි. කියන්නේ අපිට ඒක ඉවර වෙච්ච දෙයක් හැටියට අපිට හිතන්න බෑ මෙන්න දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ලබාගෙන තියෙනවා කියලා. ඒක නැවත නැවත අලුත් කරමින් පුළුල් කරමින් අපි දිනාගත යුතු දෙයක්. අරගල හරහා ආරක්ෂා කරමින් දිනාගත යුතු දෙයක්, අරගල හරහා අර්ථකථනය කළ යුතු දෙයක්. ඉතින් ඒ සඳහා මම යෝජනා කරන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අද සමාජයට ගැළපෙන විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා අපි ගෙන යා යුතුයි. අද සමාජයේ සංකීර්ණ සමාජයක්. අපේ විවිධ අනන්‍යතා තියෙන්න පුළුවන්. අපේ විවිධ අවශ්‍යතා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වාමාංශික අදහස් දරන අය, නැත්නම් ප්‍රගතිශීලී අදහස් දරන අය සමාජයේ සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්නේ පන්ති අනන්‍යතාවයක් කරහා. නමුත් අද අපි දන්නවා මේ පන්ති අනන්‍යතාව වගේම වෙන අනන්‍යතාවත් ගොඩනැගිලා තියෙනවා. තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය අනුව, ලිංගිකත්වය අනුව, තමන්ගේ ජාතිකත්වය අනුව, ආගම අනුව විවිධ අනන්‍යතා තියෙනවා. ඒ විවිධ අනන්‍යතා අපේ විවිධ මොහොතවල අපිට මතු වෙනවා. ඒවා අපිට පන්ති අනන්‍යතාවයක් පමණක් නෙවෙයි තියෙන්නේ. පන්ති අනන්‍යතාවයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන අනන්‍යතාවත් එක්ක සම්මිශ්‍රණය වෙච්ච දෙයක් හැටියට. ඉතින් මේ සියලු අනන්‍යතා කොහොමද අපි මේ සමාජය තුළ තේරුම් ගන්නෙ? ඒ අනන්‍යතා සියල්ලටම කොහොමද අපි නිදහස දෙන්නේ, සමානාත්මතාවය දෙන්නේ, සාධාරණත්වය දෙන්නේ? මම හිතන්නේ මේ විදිහට අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පුළුල් කළ යුතුයි. ඇත්තටම කොහොමද අපි නිදහස ගැන කතා කරන්නේ, අපි අයිතිවාසිකම් ගැන කතා කරන්නේ? මේ විදිහට කොහොමද අපි මේ සංකීර්ණ සමාජයක් තුළ සාධාරණත්වය ගැන කතා කරන්නේ? ආර්ථික සාධාරණත්වය, ආර්ථික සාධාරණත්වය විශේෂයෙන්ම වැදගත් දෙයක්. ආර්ථික සාධාරණත්වය ගැන මම හිතන්නේ අපේ රටේ බැරෑරුම් සාකච්ඡාවක් අවශ්‍ය වෙලා තියෙනවා. 2016 වර්ෂයේ මට අවස්ථාවක් ලැබුණා නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන අදහස් ලබා ගැනීමේ මේ කමිටුවේ සහභාගී වෙන්න. ඒ කමිටුවෙන් අපි උතුර නැගෙනහිර මේ රටේ හැමදැනම ගියාම සියලු දේම, සියලු ප්‍රශ්නවලට වඩා ඉස්මතු වෙච්ච ප්‍රශ්නයක් තමයි ආර්ථික සාධාරණත්වය පිළිබඳ මිනිස්සුන්ට තිබ්බ ගැටලු.
ඒගොල්ලෝගේ ජීවන ජීවන මාර්ග සඳහා තිබ්බ අරගල. ඒගොල්ලෝගේ ඉඩම් නැති වෙලා ඒගොල්ලෝගේ ආර්ථික උපයා ගැනීම ක්‍රම නැති වෙච්ච එක. ඒගොල්ලෝගේ සම්ප්‍රදායික ඒගොල්ලෝ කරපු වැඩවලට තිබ්බ ප්‍රශ්න. ඉතින් මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙයක් මිනිස්සුන්ගේ ලොකුවට ආපු ඉල්ලීමක්. නමුත් අපේ පාලන පන්තිය කිසිසේත්ම කොහෙත්ම ගණන් ගන්න නැති අපි ඒක හොඳටම දන්න දෙයක්. කිසිසේත්ම අවධානය නොදෙනම ශේෂ්ත්‍රය තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සාධාරණත්වය කියන එක. ඉතින් මේ වගේ ඒ අර මම කියපු අර අනන්‍යතා වලටත් සැලකිල්ලක් අරගෙන ඒ සාධාරණත්වයට මිනිසුන්ගේ නිදහසට සහ සාධාරණත්වයටත් ඒ අනන්‍යතා වලට ගරු කරමින් යන්න පුළුවන් මීට වඩා ශිෂ්‍ය සම්පන්න සමාජයක් සඳහා අපි කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒ සාකච්ඡාව ප්‍රසාරණය කරන්නේ සහ ඒක මීට වඩා ගැඹුරින් කතා කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ අපි ඉදිරියේ තියෙන ලොකුම අභියෝගයක් සහ අපි බාරගත යුතු සහ අද මේ අපි 25 වෙනිදා ඇරඹ වරගලේ ඊළඟ කොටස විය යුතුයි. මේ ප්‍රතිපත්ති අපිට සම්පාදනය කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් අපි දිනාගත යුතුයි. ඒ සඳහා විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඒ දේශපාලන සංස්කෘතිය වෙනස්කම් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා කිසිසේත්ම හිතන්න එපා දැන් ප්‍රතිපත්ති අපි නැවත වතාවක් ප්‍රතිපත්ති හදනවා. ප්‍රතිපත්ති හදලා ඒවා එළියට දැම්මම අපේ අරගලය ඉවර වෙලා ඇති කියලා. ඒක අරගලය කිසිසේත්ම ඉවර වෙලා නැහැ. අපිට තියෙන ලොකුම අභියෝගයක් අපි මේ දේවල් කතා කරන දේවල් අපිට මීට වඩා බෙදා ගන්න මාධ්‍ය වලින් තියෙන අපිට සීමාවන්. හොඳටම දන්න දෙයක් තමයි මේ වගේ සාකච්ඡා මේ වගේ මාතෘකා මාධ්‍ය වලින් කතා වෙන්නේ නැති දේවල්. ඉතින් කොහොමද අපි මේ පණිවිඩය ගෙනියන්නේ? ඒ පණිවිඩේ මීට එහා මේ කාමරේ ඉන්නේහා කොහොමද අපි ගෙනියන්නේ? ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අපි සියලු දෙනාට මේ වගකීම තියෙනවා. ඒ වගකීම අපි බාරගත යුතුයි. මම හිතන්නේ අද මෙතන පැමිණ සිටින ඔබ සැම ඉරිදා දවල් වරුවක මේ වෙලාව වෙන් කරන්නේ ඔබට මේ ගැන තියෙන උනන්දුවක් නිසා. ඉතින් මේ උනන්දුව මේ කාමරේ එළියට අපි කොහොමද පතුරවන්නේ? කොහොමද අපි තව එක්කෙනෙක්ට හරි දෙන්නෙක්ට හරි අපි හැම එක්කෙනෙක්ම බාරගත්තොත් කොහොමද අපි මේ සාකච්ඡාවට අපි හවුල් කරගන්නේ? ඒක මම හිතන්නේ අපි ඔක්කොලාටම තියෙන වගකීමක්. ඒ සඳහා අපි සමග එකතු වන්න කියන ආරාධනය කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.